අපි කතා කරන්න සූදානම් වෙන්නේ කාසල් රෝහලයේ උපන් අ නවුන්් දරුවන් හයදනෙක් බී කිරීමේ කතාව ගැනයි. සෑහෙන මේක කථකාවක් බවට පත්තමින් පවතිනෝ. කාසල් රෝහලේ උපත් වාර්තා පොතාලුත් කරමින් තිස්හත් හැවරදි මව නිවුන් දරුවන් හයදිනෙක් බී කරයි. රැක ගැනීමේ විශාල අභියෝගයක් සැත්කමට විශේෂක්යන් සසිව්ධනක්ගේ සහය. උපත් සිදුකරනකොට න්‍යයාමනයක් ඕෝනෑ. දරුවන් ජීවත් කරවන්න හැකි අය උදව් කරන්න. දරුවන්ගේ පියාගෙන් එල්ලියීමක් සුභාශනී සේනානායක නෙත්මි පූජනිත්ති එක්කයි දිනමිනටලියන්. කොළඹ කාසල්වීදේ කාන්තාරහලේ උපත් වාර්තා පොත අලුත් කරමින් මවක්ෂය ප්‍රථම දරූපත ලෙස සයිනිියුන් දරුවන් මෙලෝවට බෙහි කලා මෙ නිවු් දරුවන් හයදෙනම බිලිඳන් වඩ අතර ඔවන් මේ වනු විට දැනිසත්කායකකේ සය මව සමඟ ප්‍රතිකාරල් ලබින් සිටනට මේව විට සාමාන්‍යවාත් වූකට මාරු කරල්ලා. තිස් සත්තවරදිවිය පසෝන ඇගේ සෞඛ්‍ය තත්ටේ ඒහ පත් බවත් වෛද්‍යරකේනෝ. මෑඇතරින් එක් බිලිඳකු රජ්‍යාරයා ලළමාරුවල්ට මාරුකරයැව ඇති අතර ඔවඩ සියලු දෙනා කෘතිම සොසනය ලබ්බින් ප්‍රතිකාල් ලබනෝ. ඉදි බිඳන් මෙල එලියද්ධතුවා. එය ගඩට පදිංචි ඉසුරු පෙර මෙම බිඳන්ගේ ප්‍රියාාවන අතර ඔන් විවාවී වසර දොලාක් ගතව ඇතත් දරුවන් නොමැතිවීම නිසා දෙදිනාගේම කැමැත්ත ඇතුව නල දර උපතක් කෙරෙහි යොමු එතබෙනවා. එය අනුව කල තැන්පත්කිරීමෙන් පසු ඕවන් දරුවන් පස්තෙනගේ මවපියන් බවට පත්වන බවට දැනගන්නට ලැබිලා. ඇගේ කුසට සතතිවිසියක් පිරුණු පසු ඇය නැවත වෛදරුන්ගේ උපදිස් පරිදි කාසල් රහල්ට පසුගේ යුද්දා ඇතුළත් කරල්ලා එඒද අයියට ප්‍රසූත ලක්ෂණ පාලවීමෙන් පසු ප්‍රසභහා නර්වේද විශේෂඥඥවරුසිවද්ධනක්ගේ සහ ඇතිව සිසරියෙන් සැත්කමක් මගින් ඇගේ දරුවන් අහය දෙනා මෙලොව එලිය දකින්නට වාසනාව ලැදුවක් කියලා කේනෝ. මෙතකොට ඊට පස්සකන දරුවන් පස්තනෙකු බව මොලින් කියාතිබුණද සැත්කම අතරතුර ඒ අතර තවත් දරුවෙකු සිටින බවද යනගන්නට ලැබිලා. මෙසේ උපත ලද සයිනියුන් දරු පැටවුන්ගේ බර ගම් හරසිත් හත්සියත් හතර වන බැවින් ඔවුන් ප්‍රැක ගැනීමේ විශාල අභියෝගයක් තියනවා. මේ නිසා මේ දරූපත සැමරියයුතු අවස්ථාවක් නොවේ මේ උපත අප සැමරියයුත්තේ දරුවන් සුවසේ තම නිවර්සට යන දිනේ බව කාසල් රෝහලේ ලදරු ඒකකය බාර විශේෂ්‍ය වෛද්‍ය සමන් කුමාර කියයනො. අපට උපකරණවල හෝ අෞක්ෂදවල හෝ අඩුවක් නෑ මේ දර පත අපට විශාල අභියෝගයක් මේ දරුවන් ලැබුණේ සතති විසිහයකෙන්. බරත් අඩුමට්මක පවතින්නේ. එවැනි දරුවන් හයදිනෙක් ජිවත් කරවීම අපට වෛද්‍ය කාරමණ්ඩලට ලොකු අභියෝගයක්. මේ දරු හයදනාගේ කතාව ඇතුළේ සභාජයේ නොදන්න කතාවක් තේනො. නල දරු උපතක් නල උපත් සිදුකරනකොට න්‍යාමනයක් තිේෙනවා. නල දරු උපත පිළිබඳ කතන්දරයේ ඒ න්‍යාමණිය පිළිබඳු වෛද්‍යවරයා සඳහන් කල්ලතේන. මේක තෞදුරටත් වාර්තා කන්නවා මේම කතාවක් වෛද සදදාාචාර්ති වෙනවා. ඒ අනුව තමා අපි කටයුතු කළ ේතුවන්නේ. මේ වගේ දරුවන් හයදිනෙක් එක පාර ජීවත් කරවීම. රෝහල්ටත් ඒකකේටත් මේ පවුලටත් ඉතාම ලොකු අභියෝගයක් සහ බරක් සාමාන්‍යයෙන් කෘතිම දරූපතක් සදුකරන කොට කලයක් හෝ දෙකක් තමා තැන්පත් කරන්නේ. ඒ නි්‍යාමනියය අපේ රටේ සිද්ධ වෙන්නන්නේ. ඒ නිසා මේ කටයුතු කිරීමේදී කල්ල කීපයක් තැන්පත් කරනවා. එතකොට තමා මේ වගේ විශාල දරුවන් ප්‍රමාණයක් බිහිවන්නේ. මේ වගේ හැමෝම අසරනවෙෙන්. අපේ රටේ මේ නි්‍යාමණය සිදුවීතුයි. ඒකට වෛදදුර විදදියට අපි කැපවෙලා කටයත්තු කළත් සමාජයේ සහ මහජනතාවගේ දැනුවත් භාවේ ඉදිරියට ගෙනයන් අවශ්‍ය බවත් වෛදවරයා සධාන් කර ලතිේනවා. නල දරු උපත්තල න්‍යාමණය පිළිබඳව සවිශේෂී අවධානයක් යමුුවෙන උපතක් බවට මේ කපත්තලාති වෙනවා. දැන් රැකගැනීම අභියෝගයක් අපි වෛදරුන්ට කියනවා දරුවන් බිහිවෙලායින්නේ යාබියෝගයට කෙසේ හොමහුණදී දරුවන් සයදනා දිගුකාලීන කරන්න දීර්ගාවිව ලබාදන්න කියලා අප ඉල්ලීම කරනවා. අධවයින පත්තරයාද ප්‍රධාන ශීෂපාටයත් නළදරු උපතේ නයාමණය පිළිබඳ කතාවයිවර්තා කලතෙන්නේ දිවයින පත්තරේ ප්‍රධාන ශීෂපාටයලිය අත්ති වෙනනාකාරේ අපි හොම බල. කාසල් රෝහලේ සයධර උපත කල වැඩිපුරම තැන්පත්වීමෙන් සදුවක් නලදර උපතයේ වින්නහැයියක් කෙළියට පනී න්‍යයාමණයක් වහා මවශ්‍යයි සමහරු මේක ජාවාරමක් කරගෙන කල්ල තැන්පත් කිරීමේ දී මෞ්පිය අවබෝධය අඩුයි ලදරු ඒකකේ විශෂක්ට වෛද්‍ය සමන් කොමර සඳහන් කරලතිේනවා. ම දීර්ගලෙස දින මිනිපත්තරේ සටහන කේව්වා ඒක මතවයි මේ දව ඉ පත්තරේ දාන්නේ. අල දර පතයේේ වන්නහහියක් ඇලියට පනීකෙන කතන්දරයක් නියාාමනයක් අවශ්‍යයි කියේලා. තුර සමාරුමයක ජාවාරමක් කරගෙන කියලා කියේනවා කල්ල තන්පත් කරකොටේ තන් පත් කරන ප්‍රමාණයන් පිළිබඳු මෞ්පිය අවබෝධය අවශ්‍යයයි කියලාලත් විශෂ්ට වෛදවරයා සදාානන් කල්ලතිේනවා. මේ පිළිබඳු කතිකාවක් නිර්මාණයවීම අවශ්්‍ර වෙනවා. මොකද මේ අල දරුූපත්වලට ජවවෙන ප්‍රවරතාව දැන් සහරුන්ගේ වැඩවී මක්තිබිර්ත්තිනවා දරුවන්ගේ අවශ්‍යතාාවතමයි මේකට මූලික් හේතුවන්නේ දරුවන් කෑනෙ රට කර සම්පතාක්. එතට මේ න්‍යාමණය පිළිබඳු පැහදිලි කිරීමට කතිකාවක් ආරම්භ කළ ුතු තිබෙනවා කෙසේ වෙතත් උපන් සයනියුන් දරුවන් අපි දර්ගාශපතම්.